හරි ජිමි ඔයා ලෑස්තිද දුවල වැඩක් වෙන්නේ නැහැ මොකද ඔයාට මේක කොහොමත් අල්ලගන්න බෑ මී මී පී යේ යේ මං කොයි පැතරද දුවන්න ඕනේ අවින් හරි එහෙනම් මේක අල්ලගන්නකො බලන්න ආ මෙන්න තව එක ආ ඔන්න මට කාගෙන් හරි පාසලයක් ලැබිලා මේක මගේ උපන්දිනේට මට ලැබුණු තෑග්ගක් එයාට ආයෙත් වැරදිලානේ ඊළඟ මාසෙට මට වයස අවුරුදු 2500ක් අන්තිම කාලෙට ලං වෙලා ඉන්නේ ඇයි නැත්තේ ඔයා හැම වෙලේම මගේ හොඳම යාළුවා තමයි එඩ්වින් මං කිව්වේ එර්වින් එහෙකද ඔයාට දැම්ම මාව අමතක වෙන්නත් පටන් අරන් අපේ යාළුකම් ඉවර වෙන්න වගේ යන්නේ ඉන්න මට හොඳ අදහසක් ආවා සහෝදරයව පරද්දන්න ඒ මොකද ඒක බ්ලොග්ස් වලයිගේ හොඳම යාළුකම රැකගන්න ක්‍රමයක් ඒකට කරන්න තියෙන්නේ මගේ අඬුවෙන් ඔයාගේ නහය අල්ලනවා ඔයාගේ ඇඟිල්ලෙන් මගේ නහය අල්ලනවා මං නම් හිතන්නේ ඒක හරියයි කියලා එන්නකෝ මං කාටවත් මේ ගැන කියලා නැහැ කාටවත් නේ හරි එහෙනම් මං try කරලා බලන්නම් මේ වාරේ මගේ හොඳම යාළුවෝ වෙන්නේ දවසකට නෙමෙයි සදාටම හරි අපි සහෝදරයෝ වෙනවා ඒකත් හැමදාටම හොඳයි සුටියෝ ජිමිව අල්ලගන්න හදපු රහස් උපකරණේ වැඩ කටයුතු සේරම ඉවරයි ඔය එක කියන්න ඕනේ නැහැ මේ පොතේ හැමදේම ලියලා තියෙනවා ඒක తీන විදිහට තමයි මං හැමදේම කරන්නේ යසකට මේ තියෙන සංකේත ටික ඔක්කොම දැන් ඉති කරන්න තියෙන ඕන කෙනාගේ සංකේතය ඔබලා යව මෙතනට ගෙන්න ගන්න එක අපි ටෙස්ටින් ඕන එකක් කරන්න ඕන ඒක වැඩ කරා දැන් අපිට තියෙන එකම දේ ජිමිවත් අල්ලගන්න එක විතරයි හරකෝ ඔය මේ පාර මොකද්ද මේ ගෙනල්ලා තියෙන්නේ ඇත්තටම මම දන්නේ නැහැ මොකද ඔයානේ ගැන බලාගත්තේ ඔය දැන් ඒ වෙනද්දත් මගේ පිටද දාන්න දන්නේ මෙන්න මේක හදලා දාන අයිකොන්ට සත වයින් කරලා මොකද අනිවාර්යයෙන්ම ජිමි කොල වල ලොකර යවන්න ඕනේ ඉමි ඇත්තටම අපි දෙන්න මේ කරන වැඩේ තේරුම මොකක්ද කියලා මට හරියට තේරෙන්නේ නැහැ. ඒකයි මම ඔයගෙන් අහන්න හිතුවේ. ඒ කියන්නේ කිසි කෙනෙකුට කවදාවත් අපේ යාළුකම නැති කරන්න බෑ. ඒක නම් නියමයි ඉමි. දුක් වෙන්නේ පාවෙලින් දවසක ඔයාටත් ඔයගේ හොඳම යාළුවෙක් හැමදේම බෙදා ගන්න පුළුවන්. මොකද මතකනේ අපි දෙන්නට හැමදේම බෙදා ගන්න පුළුවන්නේ ඇත්තටම ඔයාටත් පුළුවන් මගේ ටැංකිය නීදා ගන්න ඒත් ඇඳනම් මරු ඔයා වීලු කරනව නේද ඔය ඔයා ඇත්තටම හොඳට වීලු කරන දන්නව ජිමි මං එහෙනම් බාත්รูම් එකට ගිහිල්ලා එන්න ආපෝයි ජිමි මොකද ඔයා ඔය ඇත්තටම කරන්නේ මං ඉතින් ඒගෙන ඔයාට කියන්න ඕනේ නැනේ අපි හැමදේම කරන්නේ එකට එහෙමනේ කතා වුනේ ඔය දෙන්න බලන්න ඕක ඔයාගේ දෙහි වීදුරුව දෙන්න බලන්න මට හරිම තිබහයි මේක බලමු මං හරි කැමතියි මේකට මට මුළු දවසම උනත් මේක බලන් ඉන්න පුළුවන් ඔයාටත් ඕනේද එර්වින් මේ බෝලේ අල්ල ගන්න ඕ ඔව් ඔයාට පිස්සු ඇදිලද ජිමි හොඳටම ඇති තවත් නම් මට කරදර කරන්න ඕත් මං යනවා යන්න මේ ගෙදරින් තේරුණාද ඔයාට ඒත් අපි ආලෝනේ එක දවසකට නෙමෙයි සදාටමනේ නවත්ත ගන්න ඕක හරිද
මට දැන් ඉපා වෙලා තියෙන ඔය කෙහෙම් මල් සෙල්ලම කරලා ඕ දැන් වැඩ කරන්නද සූටියෝ ඒක ඉතින් මේක ඇරලම තමයි බලන්න වෙන්නේ මං හිතන්නේ මේක හරියන වැඩක් නෙමෙයි ඔන්නෝතින් පහලට බැලෙනවා හරි අඩු ගානේ බිමටවත් බැහැගත්තනේ මං අපි දෙන්නට ඊරෑ මේක වෙන්න ඇති මං කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා අපි දෙන්න ඇලිලා නේද ඒත් ඒක කොහොමද උනේ සදාටම සහෝදරයෝ වුණාම එහෙම තමයි එක්කෙනෙක් අනිත් කෙනා වගේ වුණාම දෙන්නම එක්කෙනෙක් වෙනවා නෑ ඔයා මට එහෙම එකක් කිව්වේ නෑ අනික මං එහෙම එකක් කිව්වත් ඕකට කැමති නෑ කරුණා කරලා මට දැන් මෙතන යන්න දෙන්න ජිමි සමා වෙන්න ඒක දැන් කරන්න බැරි දෙයක් ළමයි උදේ කැමලස්ටි අපි අම්මයි තාත්තයි මේක දැක්කොත් එහෙම අනිවාර්යෙන් අපි දෙන්නවම ගෙදරින් එලවලා දායි ජිමි මට ෂුවර් ඒකනම් ඇත්තටම අපිට ඒක කරන්න පුළුවන් හොඳම සහෝදරයන්ගේ ඇදෙන සුළු සමක් තියෙන සර්කස් සම්දර්ශනය අපි ඒකට යමු ඇත්තටම මේ අදහස ජිමිගේ තමයි මෙහෙම ඉන්නකොට අපි දෙන්න වෙන් වෙන්නෙත් නැහනේ අපි දෙන්න ඒකට ගොඩක් කැමතියෝ ඔව් අපෝ මට නම් කවදාවත් හොඳම යාළුවෙක් ඕනෙම නැහැ. කැම කාලේ ඉවරයි යමු ජිමි නේද කාමරෙට. මේකක් මරු. මට හිතෙන්නේ මේ මැසි මොයාගෙන ඔහෙට වගේ ලොකු බඩවල තියෙන සත්තු විතරයි. එනව නේද? ඇයි මේ හැම දෙයක්ම පිටිපස්සේ මං ඉන්නවා කියන්නේ? මේ සෙල්ලම හොදටම ඇති. කිමි කොල්ල වලල ඉක්මනට ලොක ගාවට යවන්න ඕනේ. දුක් වෙන්න එපා. මං දන්නවා මේක ටිකක් අමාරුයි කියලා. ඒත් ඔයා මේක ඉක්මනට හුරු වෙයි. මේව ඕනේද? නෑ ඕනේ නෑ. මං ඕවා කන්න කොහොමත් කැමතිත් නෑ. මාව ඉක්මනට මේකෙන් ගලවලා අයින් කරන්න. අපෝ ජිමි දැන් නම් ඕක ඇති හොඳේ. මේකෙන් ගැලවෙන්න අනිවාර්යෙන් ක්‍රමයක් හොයාගන්න ඕනේ. මට නම් තවත් මෙහෙම ජීවත් වෙන්න අමාරුයි. හරි හරි හරි. මං අම්මට ඊට අතට කතා කරලා බලන්න. එයාලා දන්නවා ඇති. තාත්තේ මේ මම නෑ නෑ මම එහෙම දෙයක් කරගත්තේ නෑ මට ඕනේ තාත්තගෙන් දෙයක් දැනගන්න සදාටම සහෝදරි වුණාම ඒකෙන් වෙන් වෙන්න ක්‍රමයක් දන්නවද ආ ඇත්තද ස්තුති තාත්තේ සමා වෙන්න වින් මගේ තාත්තා කිව්වේ ඒක කොහොමත් කරන්න බෑ කියලා අපිට ලොකු බලයක් තියෙන පරිපාලක යන්ත්‍රයක් හම්බුනොත් ඒක කරන්න පුළුවන් වෙයිලු ඒත් ඉතින් අපි මේ යවටින් කොහෙන් හොයන්නද ඒ වගේ එකක් ඈ කියන්නේ අපිට හැමදාම මේ විදිහට ඉන්න වෙනවා කියන එකද ඔව් අපිට ඉතුරු අවුරුදු 15000ම මේ විදිහට තමයි ඉන්න වෙන්නේ. මොකද්ද? ඔයා කියන්නේ මටත් එච්චර කල් ජීවත් වෙන්න පුළුවන් කියලාද? එවින් මං ඔයාට කිව්වනේ සදාටම සහෝදරයන්ට හැමදේම බෙදා ගන්න පුළුවන් කියලා. අවුරුදු 15000ක් කියන්නේ මට වීර කතා පොත් ගොඩක් ගොඩක් කියවන්න පුළුවන් අම්මෝ. මට ගොඩක් රස කෑම කන්න පුළුවන්. අපි දෙන්න යාළුයි රැට කන්න මාළුයි. ඒ පාරද හරිය හරකෝ මම් පිටිපස්සේ ඉන්නවා ඒක හරිම පුදුමයි නේද ජිමි ඒ පාර මොකද්ද මේ වෙන්නේ මට පේන විදිහට නම් ඒක නම් ගොඩක් බල සම්පන්න පරිපාලක යන්ත්‍රයක් ඒගොල්ලෝ ඒක පාවිච්චි කරලා බලන්න ඒක උගලක්ද කොහෙද ඔයාව අල්ලගන්නද කොහෙද යාලා හදන්නේ ඒක සාමාන්‍ය දෙයක් ඔයා මට ඇවිල්ලා නේ ඉන්නේ අයියෝ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ සූටියෝ අර පොඩි බඩතඩි කොල්ලක් මෙතෙන්ට ඇවිල්ලා නේ සූටියෝ ගණන් ගන්න එපා ලොක්කට මේසරේ හොඳට කන්න කැම තියෙනවා අපි දෙන්නගේ අවසානෙත් එකටම වෙන්න යන්නේ. අපි දෙන්නගේ යාළුකමට උදාහරණයක් වෙන කොහෙවත් නැහැ. අනේ ජිමි, යාළුකම පෙන්වන්න කලින් අපි මෙතනින් පැනගන්න ක්‍රමයක් හොයාගමු. තේරුණාද? මට දැන් කරන්න තියෙන්නේ මේ බටේ ඇස්සෙන් ගිහිල්ලා අර යන්ත්‍රේ ක්‍රියාත්මක කරන එක. ඊට පස්සේ පුළුවන් ඉතින් අපි දෙන්නට වෙන් වෙන්න. ඔයා කියන්නේ ඒකෙන් පස්සේ අපිට සහෝදරයෝ වගේ ඉන්න බෑ කියලාද? හරි දුකයි. කවන්නෑ වෙන කරන්න දෙයක්වත් නැහැ ඉතින්. මට කරන්න බෑ පොඩ්ඩක් උදව් කරන්නකෝ ඇවිත්
මේ අපේ අඬු කොහොම හරි අතනින් එළියට යවා ගන්න ඕනේ. අපේ අඬු කියලාද කිව්වේ? එවින් අපි දෙන්නම එක්කෙනෙක් නේ. හරි දැන් ඔයාලා ලෑස්තිනේ. ලෑස්ති. ඔන්න ලොකෝ යාගේ ආසප කෑම වෙල ඩිලිවර් කරන්න යන්නේ. ඒත් ලොකෝ ඔයාගේ කෑම වෙල ටිකක් වෙලා යයි. මේ සිප්පල් නැහැ. ලොකෝ මට ඔයා කිටි දේවල් ඇහෙන්න ලොකෝ. ඒ අපේ සහෝදර කමෙන් අපි දිනුවා. ඔයා දන්නවද? අවුරුදු 100ක් ජීවත් වුණා වගේ තමයි මට දැනුනේ. මොකද ඉතින් අපි හැම තප්පරේම සන්තෝෂ වුණානේ. ඔයා හරි. අපි දෙන්න ගත කරපු කාලේ වැදගත්ම දේ ඒ කිසි දෙයක් අමතක වෙන්නේ නැති එක. අයියෝ අතට ආපු chance එක. ජිමි කොලා ආපහු කඩලා ගියා. මේ බඩ කඩිට්ටුව කොහොමද මන්ද හදිහට හදාගන්නේ? මට නම් තේරෙන්නේ නෑ අප්පා. සූටියෝ මට පේන්නේ අපි දෙන මේක ඇතුළේ හිර වෙලා වගේ. දනදරකු මෙන්න මේක යකඩ බඩු කරට්ටි දීලා බේසන් දෙකක් අතිල්ල ගන්නවා. කුකුල් ටික හරි නාව ගන්න පුළුවන්. තේරුණාද? කුකුල් පැටි ඔන්නක ඔබන්නේ. ඔව් රත්රේක ඔබන්නේ. අයෙ දෙකයි. ඔන්න මං කාස්තික ගත්තා. ඔයා උපරද්දුව මං දැන් පස්සෙනි වතාවට දිනුම්. මං තමයි හොඳම කෙනා. නියමයි. ඔයාට මොකද ඒ පාර වුනේ? ඔයා දැන් හදන්නේ පෙරදුණු හින්දා මාත් එක්ක තරහ වෙන්නද ජිමි? නෑ එහෙම නෙමෙයි. ඇත්තටම අද මගේ උපන්දිනේ. එච්චරයි. මොකද? ඉතින් ඒක නියමයිනේ. ඇයි ඔයා උත්තර දුකෙන් ඉන්නේ? අම්මයි තාත්තයි තාම කතා කළේ නෑ. හරි ඉතින් තාම දවස පටන් ගත්ත විතරනේ. එයාලා ඔයාට ඉක්මනින්ම කතා කරයි. අමතක කරන්න. එයාලට තමතක වෙලා ඇති. සමහර විට එයාලා මාව තමතක කරලා ඇති. පිටික පරක්කු වුණා පුතා. තාත්තේ. ඔයා හිතුවද මට ඉන්න එකම පුතාගේ උපන්දිනේ මට අමතක වුණා කියලා? කවදාවත් එහෙම වෙන්නේ නෑ පුතා. ෂා. අනේ මට මේ වගේ එකක් ගන්න ලොකු හීනයක් තිබ්බා. ගොඩක් ස්තුතියි තාත්තේ. අපොයි නෑ නෑ. ඔයා මේ වගේ එකක් එලවන්න තාම පොඩි වැඩි පුතා. ඒත් ඔයාට මොකද හිතෙන්නේ ඔයාගේ යාළුවත් එක්ක මේකේ පොඩි රවුමක් ගියොත් එහෙම? එනවද යන්න? එයාට මේ වගේ එකක් පාලනය කරන්න පුළුවන්. නෑ නෑ ඕනේ මොකද මට ඔය උඩ ගියාම ටිකක් වමනට වගේ එනවා මම මේ පුතක් කියව කියව හිටියේ ඒක කියවගෙන මම ආපහු ඉන්නම් හොඳේ සිත ඇවිල්ලා ලෙඩ නොවුණු පළවෙනි වතාව තමයි මේක ජිමි. අපිට මීට වඩා හයියෙන් යන්න බැරිද? මේ විදියට ගියාම අවට ලස්සන බලන්න පුළුවන්. එළවද්දි වැදගත්ම දක්ෂකම තමයි අභ්‍යවකාශ නීතිවලට ගරු කරන එක. ඒ වගේම ආචාරශීලී බව. ලයිසන් ගත්ත කොහෙද? Taman කොහෙද මේ බඩතඩි කකුලුවෙක් වගේ යන්නේ? ඇත්තටම මම මේ කී කී හිටියේ හැම වෙලේම අභ්‍යවකාශ ආචාර ධර්ම පිළිපදින්න ඕනේ. මෙහෙම ගියොත් නම් මට නිකම්ම නිඳයි වගේ. සීට් එකේ හරියට ඉඳ ගන්න පුතා. මේකේ සීට් හදලා තින්නේ හොඳම හොඳ ලෙදර් වලින්. අනේ තාත්තේ මට චුට්ටක් එලවන්න දෙනවද? දැන් ගමනේ අවදානම් හරිය. මං හොඳටම පරිස්සම් වෙන්නම් පොරොන්දු වෙනවා. තාත්තා කියවනේ මට තරුණ කාලේ එලවන්න දෙනවා කියලා. සහායකේ කැටියට ජිමි. අනේ අද මගේ උපන්දිනේ හින්දාවත්. එතකොට තාත්තා තාත්තගේ එකම පුතාටවත් යානේ අල්ලන්න දෙන්නේ නැද්ද? ඔයා ඔයාගේ අම්මා වගේම තර්ක කරනවා නේද? ආයෙ එහෙම කරන්න එපා. බෑ කිව්වොත් බෑම තමයි. හරවන්න කලින් බ්‍රේක් එක ගන්න. බලාගෙන දකුණු පැත්තේ ගහලෝකයක් තියෙනවා. අඩු ගියර එක දාන්න. පොඩ පිළිමඩ වමනෙන් දෙනවාගේ. ඔන්න බලාගෙන. දැක්කනේ මං ඉතර වේගින් ගියේ නෑ. ආපෝ. ජිමි. ඉස්සරහා ගොඩාක් කළුවරයි. දැන් මට ආපහු එලවන්න දෙන්න. ඉතින් මේක හෙඩ්ලයිට් තියෙන්නේ මං ඒක දාගන්න. නෑ නෑ ජිමි ඒක නෙමෙයි. අයියෝ. මොකක්ද නේ වා ඒ කරේ? මොකක්ද ඒක පාරට උනේ? මට මොකුත් පේන්නෙත් නෑ. අපි මේකේ හෙඩ්ලයිට් දාන ස්විච් එක හොයාගන්න ඕනේ. අපි දැම්මම ගිහින් ඔයාගේ තාත්තව හොයාගන්න ඕනේ. අපි කොහොමද මේක රිවර්ස් කරන්නේ? ආ
රන්නය ජීවිතයයි රත්තරන්. අනේ ඔයා ඩික්ෂනරියක් මගේ කකුලට ඇරියේ. ඒක ඩික්ෂනරිය නෙමෙයි. ඒක තමයි මේකේ අත්පොත. මොකක් හරි ඒක එන බරයිනේ අප්පා. ඒ මොකද්ද? යාලා ඒක හරවගෙන මාව ගන්න ආපහු ඒවි. ඈ? මේක වෙන අභ්‍යවකාශය යන්නේ කැන්දිමක් නේ. මේක මහ විහිළුවක්. මේකත් හරියට මගේ යානාවක වගේමයි. මට මේක විශ්වාස කරන්නත් බෑ. එතකොට අපි අභ්‍යවකාශය තුල හිර වෙන්න දෙන්නේ. අයියෝ, ඔය බොරුවට කෑ ගන්න එක නවත්තන්න. මේක මේ යානාවේ පොඩි එන්ජින් ප්‍රශ්නයක් නේ. ඇන්ජිමේ අවුලක් නෙමේ ජිමි. ඇන්ජිම පේන්නවත් නෑ. බලන්න හොඳට ඔය ඇස් දෙක ඇරලා. ඔව්, ඒක මේ ගොඩක් කාලෙකට ඉස්සර. ඇත්තටම ගොඩක් කාලෙකට ඉස්සර. ඔයා කවදා හරි ගොඩාක් ලොකු වුණාම තාත්තගේ යානේ තනියම ඔයාට එලවගෙන යන්න පුළුවන්. ඔයා චූටි කාලේ දනේ මේක එලෙව්වේ. සමහර විට අපිට තව ක්‍රමයක් හොයාගන්න පුළුවන්. තව නම් මොකුත් අල්ලන්නවත් එපා. ඔබ ඉන්නේ හදිසි අවස්ථාවක. අප ක්‍රියාත්මක වෙන්නම්. ඕ, ඇත්තෙන්ම දැන් නම් ජීවි ඔක්කොම හරි වගේ. අපට සිදුවෙන ගුරුත්වාකර්ෂණ තීරයකට ඇතුළුව. ඒ සඳහා තව මිනිත්තු 30ක කාලයක් ගත වෙනවා. අරකෝ, දැන් ඔය වැඩේ නතර කරනවා. බොරු වැඩ කර කර මෙතන කාලේ නාස්ති කරන්න නැතුව. අපි මේ යානේ අභ්‍යවකාශ යානය කැටියට කොහොම හරි හදාගන්න ඕනේ සූටියෝ. එහෙම කළොත් විතරයි අපිට ජිමිව අල්ලගත්තාම යාව ලොක්ස් ළඟට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඔහෙ ඕන වැඩක් කරනවා බොරුවට සද්ද කරන්නද? හරිද? මොනවද දැන් මෙහෙ වෙන්නේ? ඔහෙලගේ මෙහෙයුම සලසුමට අනුවම සිද්ධ වෙනවද? ඔව්, ඇත්තටම ලොක් අපි ජිමි කොල්ලවල්ලන් ඉක්මනට මව ගාවට ගේනවා. ඇත්තද? මට පුදුමයි. මොකද මට මේ දැන් අභ්‍යවකාශ ආරංචියක් ලැබුණා. හිතන්න පුළුවන්ද මොකක්ද ඒ කියලා? හොඳට හිතලා බලනවා. ජිමි දැන් මෙහාට ඇවිල්ලා. ඒකයි. ඇත්තටම මේක වෙන්නේ නැත්නම් ඊට විනාඩි 2කට කලින්. මට පොඩි වෙලාවක් දෙන්න මං එයා ඉක්මනට අල්ලලා ඔයාලට ගෙනල්ලා දෙන්න ලොකා. මට හිතා ගන්න බැරි කොහොමද එයා අපිට මිස් උනේ කියලා. ඒත් ලොකා බයින්නවා මං ඔයාලට එයා ඉක්මනටම ගෙනල්ලා දෙන්න. ඒක කොහෙත් පොරේ වෙන්නේ නැහැ. ඔහෙලා අසාර්ථකයි. මගේ අභ්‍යවකාශ යානාව ගෙනාවා. ලොකු මේ වගේම හොඳ මේක මේ පාර නම් කොහෙත් ජිමිට ගැලවීමක් නෑ. අයියෝ, ඔය දන්නවද මේකට කවුද කතා කරේ කියලා? ජෙනරල් ෆ්ලොක්ස්. එයාමට හොඳටම බෑන්න ජිමි කොලව අල්ලගත්තේ නැත්තේ ඇයි කියලා. අපි යාට කලින් ගිහලා ජිමි කොලව කොහොම හරි අල්ල ගන්න ඕනේ. එහෙම නැතුනොත් එම හොයිට මට ඒ ගොවිපලක් තමයි කරන්න වෙන්නේ. මොනවද වෙලා තියෙන්නේ? මම නරක හීනියක් දැක්කා. අපේ යානේ අභ්‍යවකාශෙ මැද්ද කැඩිලා ඒක ඉරපැත්තට ඇදිලා යනවා තමයි මම දැක්ක හීනේ තිබුණේ. තව මිනිත්තු 10කින් අපි සූර්යාට ලං වෙනවා. ගණන් කිරීම ආරඹෙනවා. අන්තිමට මට මතක් වුණා පිටිපස්සේ තියෙන හදිසි එන්ජිම. මැනුවල් එක. මේ පොත කියවලා පුළුවන් වෙයි අපිට එන්ජින් එක ස්ටාර්ට් කරන්න. ඔව්, මෙන්න බලන්න මේකේ සඳහන් වෙලා තියෙන්න ඕනේ. කොයිද මුකුත් නැහැනේ මේකේ. බෑකප් එන්ජින් එක. ඔය මේක විශ්වාස කරන්නත් බෑ. ආ, දැක්කද? මම චිත්‍ර අඳින ගොඩක් දක්ෂයි. මම පොඩි කාලේක චිත්‍රයක් ඇඳලා. ඔබ තව විනාඩි 5කින් සූර්යාට ළඟා වෙනවා. අයියෝ, අපි දෙන්න කොක්කු දෙන්නෙක් වගේ කරකුට්ටම් වෙන්න යන්නේ. මොනවා වුණත් අපි දෙන්න එකටම ඉමු. ඉමි, අර බලන්න අභ්‍යවකාශ සංඥාවක්. මං හිතන්නේ කවුරු හරි අපි දෙන්නව බේරගන්න මෙහෙට එනවා. ඒකයි ඒ. එවින්, ඒක ආරක්ෂක යානාවක් නෙමෙයි. ඒක ලොක්ස් යානාවක්. අපි හොදටම පරක්කු වෙන්නේ. ලොක් අයාලා වඩුව දාලා අල්ලන්න යන්නේ. අපි එහෙම වෙන්න දෙන්නේ නැහැ සුදියෝ. අයියෙන් අල්ල ගන්න. ගන්න බලා ගන්න බැට්ස්. කවුද ඒ කට්ටියට ලයිසන් දීලා තියෙන්නේ? ඔබ සූර්යාට තව විනාඩි 5කටත් කලින් ලඟා වෙන්න.
අපිට කර වෙන්නයි වෙන්නේ. මේක අමතක කරන්න එපා. හැමදේම වැරදිලා තේරම නැති වුණොත් ඒ වෙලාවට මෙන්න මේ වොත්තම ඔබන්න. ඒක තමයි මට මතක් වුණා. නේද පුතා අම්පි ඩම්පි කිව්වා වගේ මේක තමයි උදව් ගන්න පුළුවන් වීදිය මට හරිම සතුටුයි. මං ට්‍රැෆික් වැඩි වෙන්න කලින් ඉක්මනට යන්න ඕන පුතා. ආයෙ එන්නම් පුතා. මේක තමයි මගේ උපන්දිනයට ගිය හොඳම ගමන. ඒ වෙලාවෙවත් මං එක්ක හිටිය එක ලොකු සතුටක්. මටත් එහෙම තමයි ජිමි. තව කාලයක් යනකම් මට ওই සිද්ධිය අමතක වෙන එකක් නෑ. තව පොඩ්ඩේ ඉරට පිච්චෙනෝනේ අපි දෙන්න. අන්න හරි. දැන් ඔක ඔබන්න සූටියෝ. මං හිතුවා ඔය වගේ ගොන් වැඩක් කරයි කියලා මෝඩයෝ. හරි ලොකෝ, ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම මේක ඉක්මනටම හරි ගස්සන්න. ඒ විදිහටම සිද්ධ වුණොත් හොඳයි. මොකද මට බඩගින්න වැඩි වේගන එනවා. මට බඩගින්න වැඩි වුණොත් මට අහු වෙන ඕන දෙයක් කෑව හැකියි.